රුවන් සරණයි දුවේපුතේ ඔයාල සියලු දෙනාටම සුබූදෑසනක් වේවා වාසනාවන්ත පින් බර දවසක් වේවා කියල මම ආරම්භ කරනෝ. අකුරට පෙරමග බෞද්ධහා මාධ්‍යජාලය අධ්‍යාපනයේ ලබනනාදරණීය දුවලපුතාල වෙනුවෙන් ගෙන එන අධ්‍යාපනික වැඩ සටහන. සෑම සතියන්ත සෙනසුරාදා ඉරිදා දින දෙක තුළ උදැසන හයයි තිහට බෞද්ධහා රූපවාහිනියනුත් උදෑසන හතයි තිහට බෞද්ධයා ගුවන් විදුලියනුත් ඔබත් සමගාපී සම්බන්ධ වෙන. මේ වැඩසටහනින් මෙවර අපි බලාපොරොත්ති වෙන්නෙ දුවපති මෙවර සාමාන්‍ය පෙළ විභාගේය ලියන දුවලට පුතාලට බුද්ධ දරමය හා සිංහල විෂය සම්බන්ධින් අත්වලක් විදිහට ස්නෝත්තර ක්‍රමයට ඔබට පාඩම් මාලාවත් අරගෙනඉන්නට. අපට මුළු විශේ නිර්දේශමවරණය කරන්නට බෑ පාඩම් හතලි සයක් තියනවා එකලවාසරේණය පොතේ පාඩම් විසිතුනකුත් දහැසරණිය පොතේ පාඩම් විසිතුනකුත් ආදී වසයෙන්. නමුත් මෙතන අවබෝධ කරගණඩ අපහසු පාඩම් ටිකක් ගන්නවා. ඒවාගේම අනිවාරයෙන් විභාගෙට එන මාත්තුරුකා තියනවා අන්න ඒටික තමයි මම්මේ ස්තර කරගෙන යන්න. ඉති මේක නිසා සෑම පාඩමක්ම ගන්නෙ නැහැ සිංහලත්මං බලාපොරොත්තු වෙනවාලට ව්‍යාකරණ සந்தி සමාස තද්ධත කරண்டு ඒ අමතරව විශේෂ வாක්්‍ය රටාටිකක් කරண்டு ඒ අමතරව සිංහල සාහිත්‍ය විචාරයක්ලියන සා රසවිந்தනே කරන ආකාරය ඉදිරි எதிකරண்ட බලාපොරොත්තු වෙන. ති මේ නිසාප පා පடம்மாலாத்திக் ක සබந்தவම ට මං කරලා දෙන්නේ ප්‍රශ්නයක් ලියලා ඒකට උත්තරයක් සපේනාකාරයට තමයි. එහෙමනම් අදත් අපි යොමුවෙනවා තවත් අලුත්පාඩමකට. මගියවර කළේ එකලවාසරේණය පොතේන පාරමිතා නමති පාඩම. බුදුකුරු දම්පුරා කියන පාඩම. අදමං අවධාන යොමු කරනවා දහයසරේණිය පොතේ දොලොස්වෙනි පාඩම කරමය සහ, එහි ප්‍රබේද කියලා කරමය සහ එහි ප්‍රබේද මේකත් කෙටි ප්‍රශ්නවලට එනවා සැපයිම් ප්‍රශ්න දහයට එනවා ඒවාගේම වියහගත ප්‍රශ්නවලටත් අනිවාරයෙන් එෙනවා එක නිසා මේ පාඩමත් අපට වැදගත්තෙනම් කරමය කියලා කියන්න කිරීම ප්‍රබේද කියලා කියන්නේ බෙදී ප්‍රබේද කියන්න කොටස් කියන්නේ දොට කරමය ඇතා දාළ පොටස් තියනම් මේ පාඩම පාඩ දහයි ස්්‍රේණය මේ පාඩම මේ විදදිටය එනව එකලව ආශ්‍රේණිය දෙන්නේ පුද්ගල විෂමතා හා කරමේ කියලා මේ පාඩමම තවක් දියුණු කරලා යනවා ඉති නක නිසා දුවේ පුතේ අපි පාඩම මුල ඉඳංමුදට හදාගම කරමය කියලා කියන්නේ කිරීමට බුදුදහම කර මේය කියන්නේ මොකටද චේතනාවට. රමේ අනුකුමක්ද චේතනාවයි. ඒ කොහොමද විස්තර කරලා දේශනා කරන්නේ චේතනාහං බික්කවේ කම්මං වදාමි චේත ඉත්වා කම්මං කරෝති කියලයි නො මෙන්න මේ තියෙන්නේ ඒක කර කරමේ අනු ක්‍රියාව සිතාමතා කරනු ලබන ක්‍රියාව. හරිද මහනනිි මම චේතනාවම කරමේ ඇැයි කියමි මෙන්න මේ පාටේ දේ පුතේ මතිගතියාගන්න කරමය අනු කුමක්ද කියල යාලගෙන්ය සුවොත් ඔයාල දෙඩඕන පිළිතුර තමයි කරම යනු චේතනාවයි. ඒ බුදුරජාණන් වහන්සේ චේතනාහං භික්කවේ කම්මං වදාමී අනුවෙන් දේශනා කොට ඇත. ඒකම යුත්තරේ කරමයනු කිරීම කියලලි අන්ඩේපා. තේරුණාද කරමය අනු කුමක්දකිවොත් අනි වාරයෙන් පිළිතුර චේතනාව. චේතනාහං භික්කවේ කම්මං වදාමී. කරන දොරටුකීයක් තියනවද තුනක් තියනු. එදොට මේ බෞද්ධ කරම සංකල්පයේ කියල එකක් නෑ දුවීපුති මුළු සියලුම සත්‍යයාට බලපාන විදිය තමයි බුදුහාදුුරුව දේශනා කළේ එතන බෞද්ධද අබෞද්ධද අ්‍යයාගමිකදේ මොකුත් අදාලනේ මේ ලෝක ජීවත්්‍යයනොවන යම්තාක් සතුන් ප්‍රමාණයක් ඒ සතුන්ට බලපානව සිත තියෙන නිසා කරමයි. එදොටයා කරන කරමට විපා කලබෙනවා කරමයක් කලො තනිවාරය විපා කලැබෙනවා. ඒක බුදුආන්දරෝ දකිනවා. දකිනදේ දේශනා කරනවා. දැන් හඳ කියනෙ ෑඇතිීන් දං අපි දකින විදියි. ළඟට ගිය කෙනෙක් කඳ දකින විදියි දෙකක්නේ. මුහුදු වෙරලක් ගැන මෙහිදං හිතන විදියි. මුහදට ගියාට පස්සේ අත් දකින විදියි දෙකක්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කරමය ක්‍රියාත්මක වෙනකාරය උන්වහන්සේගේ සර්වච්ඥතා ඥානයෙන් දකිනවා. දකින දේදේශනා කරන්නේ. දැන් බල්ල බල කියලා ගට්ටා මෙයාල බෞද්ධ නෙමෙයිනේ එයාලට ආගමක් නෑනේ ඒත් එයාල්කත්් කරමය බලපානව. ඇයි බලපාන්නේ එයාලත් සතුන් නිසා. ඒක නිසා කරමය සම්බන්ධවෙන්නේ සතත් එක්කළ සතා සම්බන්ධවෙන්නේ කරමයත් එක් කළ ඇයියේ සතා කියන කෙනා හ දන්නේ කර්මය විසින්. කොයද දේශනා කරන්නේ චුල්ලකම්මභ්‍යංග සූත්තර. කාටද දේශනා කරන්නේ සුබ කියන තරුණ පිරිමිළම ඇත. කම්මස්සකා මානව සත්තා මානවකය තරුණය සත්්‍ය යාහදන්නේ කරමයෙන්. දොට කරමය කියන එක සියලු සතුන්ට බලපානවා. බලපාන විදිය දකින්න බුදු ආමුදුරුව එක දේශනා කරනවා. ඒ දේශනා කරන ගැන්වීම තමයි බෞද්ධ කරම සංකල්පය කියන්නේ. දොඩ එක සියලු සතුන්ට පොද දෙයක් හරිද හොඳයි. දොට බුදහම අනුව කරමය කියන්න මොකටද චේතනාවට චේතනාහං භික්කවේ කම්මං වදාමී. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ලෝකතියන සියල්ල සිද්ධවෙෙන්ඩ බලපාන නයාම පහක් උතුනයාම, බීජනයාම, ධම්මනයාම, කම්ම නයාම චිත්තනයාම කියලා. න්‍යාමයක් කියන්න අනිවාරයෙන් සිද්ධ වෙනවා කියන්න. තො උතුනයාමය කියයන්න රතු විපර්යාසය. ඒවාගේම බීජනයාමය කියන්න බීජයේ දේ පලේට බලපානවා. දැන්ො බීජේකින් හටගන්න කොස් පැලේ කොලේක විදිියන් පොල් බීජයකින් අටගන්න පොල් ගහය කොළේක විදිියන්. ඒවාගේ බීජ. ස්වභාවේ හරක් පැටවු ඒවාගේ මිනිස්සු ඒවාගේ බීජයේ බලපෑම. එළන්ට උතුනයාම ීජනයාම කම්මනයාම කරමේ නියාමයක් වෙන්නේ කරමයක් කලොත් ඒට අනිවාර්රයෙන් විපා කලැබෙනවා එලට චිත්ත නියාම සිතේ ස්වභාවය සිත දුර ගමන් යනො යන වහවහාරමුණු ගන්නවා තනිවහැසිරෙන්නේ කවුරුත් යාලුවනේ ඉන්න තැන ඔොයන්න බැගුහාසයම් ඒවාගේ සිතේ ස්භාවේ චිත්ත නියාම කියනවා ඊළඟට ධම්ම නියයාම ස්වභාාවදරමය කියයන්න පෘතිවිය බ්‍රමණේ වෙනයක ඒවාගේම ග්‍රහවස්තු තමන් වටා කැරකෙමින් කක්ෂය වටායනයක ඒවාගේම සුළගහමනයක ගංගා ගලනයක මුහද ස්වභාවය ඉපදනමි නිහ වයසටගිින් මැරණේක ඒවා දම්ම නියාාම කියනවා. එ දොට ඒවාගේ දේවල් කරමයට අනුවන මේ ධරමයට අනුව සිද්ධ වෙන්නේ. කරමය නයාමයක් බවට පත්වෙන්නේ කරමයක් කළොත් අනිවාරයෙන් විපාක දෙනවා. ඒකයි කරමයෙන් නයාමයක් බවට පත්වෙෙන්නේ. දොට කරමද කරන දොරට තුනක්තියනෝ. කරම කරන දොරට තුනක්තියනවා. මොනවදේතුන යින් කරන කරම කාය කරම වචනයෙන් කරන කරම වච්චීරම මනසින් කරන කරම මනෝ කරම. දොරට තුන තමයි සිත කයවචනී කියල. මන කියන්න සිතට. දොට කරම කරන දොරට කියයද තුනයි සිත කයවචනී. එයින් කරන කරම දහයක්තිය නවාම්. සිතෙන් කරන කරම තුනයි, වචනයෙන් කරන කරම හතරයි කයින් කරන කරම තුනයි. කයින් කරන කරම තුන මං පාරමිතා පාඩමේදි කලා ඒ අපට මුණ ගහෙනවා සීලේ පාඩමේද. තේරුුණාද භාවනාපාඩමේදිත් මුණ ගහෙනෝ එතකොට කයින් කරන කරම තුනක් තියනවා. මොනොවදේතුන ප්‍රාණගාතය අදත්තාධානය කාම මිත්‍යාචාරී. සරලවදේශනා කළොත් සරලෝ ප්‍රකාශකළොත් සතුන්මැරීම නොදුන් දේගැනීම කාමේ වරදවා හසිරීම. වච්චනයෙන් කරන වැරදි බොරුකීම කේලම්කීම පරුස වචනකීම හිස්වචනකීම සිතින් කරන කරම තුනයි. අභිද්්‍යා දැඩිලෝබය ව්‍යාපාද දැඩි තරහා, මිච්චාදික්ති මිත්‍යදුෘෂ්ටියය. ඔන්නෝ කියන කරම දහය දස අකුසල කරම කියල සඳහන් කරනවා. එදොට කයිම් කරන කරම තුනයි වචනයෙන් කරන හතරයි මනසින් කරන තුනයි. ඒ ආකාරයට සෑම කරමයක්ම මේ තියෙන්න්නේ දුවපුතේ කරම ටිකමේ තියෙන්නේ කායකම්ම. හරි පහසුයි කායකම්ම කයින් කරන කර්ම තුනමේ තියෙන්නේ. මේ වචනයෙන් කරන කමර වච්චීකම්ම වචනයෙන් කරන හතරමේ තියෙන්නේ. මේ මනෝකම්ම හරතියන්නේ. මේ මනෝකම් අභිද්්‍යා දැඩිලෝබය ්‍යාපාද තරහා මිත්‍යාදෘෂ්තිය වැරදි දැකීමල් වැරදි වැටහීම. න්නේ නිවන විශ්වාස කරන්න තියක. මිත්‍යාදුෘෂ්තිි කියලා කියන්නම නිවන විශ්ාස කරන්නේ කියනවා. හරි ඒක පිළිගන්නේ එක. දොට දුවේපුතේ ඔන්න හොම කරම දහයක් එනවා. ඊළඟට යම්කිසි කෙනෙක් කරමයක් කළොත් ඒ කරමයට මුල්වෙන මූල සිත්්තියනවා. මූල සිත්තු නක් තියනවා. කුසලයට මූල සිත්තු නයික් කුසලට දොට කරමය ප්‍රධාණවසයෙන් කොටස් දෙකට බෙදෙනවා අපුුසල කරම අකුසල කරම කියලා ඊට මුල් වෙන සිදත්්තියනවා ඒවා හඳුන්නනා මූල සිත් කියලා. අකුසල කරම කරනකොට මුල් වෙන සිත් අඳුන්වෙනවා අක්කුසල මූල කියලා. කුසල කරම කරනකොට මුල් වෙන සිත් අඳුන් වනවා කුසල මූල කියලා. එ අනෝ මූලසිත් හයක් තියෙනවා. ඒ හයේ මුල්වීමෙන් තමයි කරම කරන්නේ එකයි සචේතනික ක්‍රියා කියන්නේ. තර මේතියෙන්නේ ඒ කරම කරන මුල් ලෝබය ලෝබමූලසිද ද්වේසේ දවේසමූලසිත් මෝහය තුන මෝහමූලසිද. මේ ලෝබමූලසිත් අටක් කෙනවන්. දේසමූලසිද දෙකක් කෙනවා. මොහමූලසිත් දෙකක් කෙනවා. අටයි දෙකයි දහයියි දෙකයි දොලහයි. ඒ අනු අකුසල් සිදත් දොළහක් කෙනවා. ලෝබේ මුලක් එක හටගන්න සිත් අමයි විපාක දෙන්නේ. ලෝබේට විපාක දෙඩබෑ. ලෝබය ගහාදනවා ගහේ තමයි ගෙඩි හැන්නේ. තේරුණානේද. ඒ නිසා ලෝබයෙන් සිත් හටක් කටගන්නවා. දවෙසෙන් සිත් දෙකක් කටගන්නවා. මෝහෙෙන් සිද් දෙකක් කටගන්නවා. අටයි දෙකයි දහයයි දෙකයි දොලායි අක්කුසල් සිද් දොළහක් තියෙනවා. මේ ලෝක ඕනම කෙනෙක් අකුසලයක් කරනකොට කරන්නේ ඒ සිත් දොලහින් දෙකක් මුල් කරගෙන. ඒ දෙකකෝමද මෙන්න මේ ලෝබ මූල සිතකොයි? මෝහමූල සිතකුයි දෙකක් එකතු වෙනවා. නැත්තං දේසමූල සිතකුයි මෝමූල සිතකුයි දෙකක් එකතු වෙනවා. තේරුණානේ දොවානට කරමයක් අකුසලයක් කරනකොට සිද් දෙකක් එකතුවෙෙනවා. ඒකතු වෙන්නේ ලෝබයයි මෝහයයි දුවේසයයි මෝහයයි. කව දාාතවත් එකතුවෙන්නේ නෑ මෙන්න මේ දින්න. මේ දෙන්න පරස් පරයි. ලෝබේ අයි දවේශයයි කියන දෙන්න පරස් පරයි. මේ දෙන්න එකතු වෙන්නේ. මේ දෙන්න එකතු වෙනවා මේ දෙන්න එකතු වෙනවා. මෙයා ප්‍රබලනේ මෙයා තමයි අපි මිසදිටු පැත්තට අරගෙනයන්නේ. මෙන්න මේ දෙන්න තමයි ප්‍රධාන වෙන්නේ. ඒක නිසා මේවා හදුන්න න අකුසල මුොල් කියලා එදොට ඒක දෙන්නෙ එකට එකතුෙන්න්න ඕන අකුසලයක් කරන්ඩ එතන සියනවා සිද්ධෝ ලාක්මේ තියන කුසලමූල. අලෝබ, ණ්ඩ දැන්වලට තව එකක් ගත්තම අලෝබ අදෝසා මෝහ හරිේ එදොට මෙතන තියෙනවා මේ සියල්ල මුල්කරගත්තු සිත් අටක් තියෙනවා මේ සියල්ල මුල්කරගත්තු අටක් තියනවා එතකොට මේ බලන්ඩ මෙතන අයන්න තියනවා අකුසල කියනවචන මෙතන අයන්න තියනවා හැබැයි මේක නෑ අලෝභ අදෝසන් කියලන මේකේ වචනතුනි අයන්න නෑ අකුසල මූලවල අයන්න නැතුව සිත්තුනේ නව. කුසල මූලවල මෙතන අයන්න නෑ, මෙතන අයන්න තියනවා. තේරුණා නේද. එදෝට අකුසල මූලකිව්වත් ලෝබදෝසමෝහ, කුසල මූලතිව තලෝබදෝ සමෝහ. ඒ විදිහයට තමයි අපි ගන්නේ. ඒළඟට දුවේපුතේ මෙතන අපට වැදගත්වෙන්නේ මෙන්න මේටික. කරමය පිළිබඳ ප්‍රබේදරාසියක් බුදු දහමෙහි දක්වා තිබේ. විපාක දෙන කාලය අනුව කරමය සතරාකාරවේ ඔන්න අපි කතා කරන ප්‍රධාන මාතුෘුකාවා. මෙන්න මේක අපි කතා කරනවා. කරමය අපි කලාට පස්සේ එයා විපාක දෙනවා විපාක දෙන කාලා අනුව කොටස් හතරක් දක්වනව. මොනවදේ කොටස් සතර එක දිත්්ත දම්මවේදනීය දෙක උපපද්්‍ය වේදනීය අපරාපරිය වේදනීය හතර අහෝසිකම්ම කියලා ගන්නවා එදෝට දික්ත දම්ම වේදනීය උපපජ්ජ වේදනය අපර අපරිය වේදනීය අහෝසිකම්ම කියලා ප්‍රධාන වසයෙන් කර මේ ප්‍රබේද හතරක්තියනව විපාක දෙන කාලාන්ුව මේක ප්‍රබේදයක් ඉළඟට ආයෙත් අපි ගන්නවා මෙන්න මේ ප්‍රබේදය විපාක දෙනා ආකාරයනවා අර විපාක දෙන කාල අනුව. මේ විපාක දෙන ආකාරය ආකාරය කියන්න විදිට ගරුක කරම ආසන්නකම්ම ආචින්නකම්ම කටත්තා කරම. ඊළඟට විපාක දෙන පිළිවල අනුව. කරමය කරන කෘත්තියක් තියෙනවා. ඒ කෘති අනුව ජනක උපත්තම්භක උපපීදක්ක උපගාතක කියලා ගන්නවා. එලාන්ට සම්පත්තියා විපත්ති වසයෙන් ආයත් තියෙනවා, කරමය බලපෑම කතරං තීරණාත්මක වුවද වර්තමාන කරමුවලින්සා පරිසර සාධකෑඇ සුරින් අතීත කරම සක්තිය පාදා ගැනීමටද වෙනස් කර ගැනීමටෝ ඇතැම්විට නැතිකර ගැනීමට දැකියාව ඇත. එවැනි අවස්ථා හතරයි මේ තියන්නේ හතර. මේවා සම්පත්ති විපත්ති වසයෙන ොදැන් ගත්ති උපදි කාලපයෝග. ගත්ති සම්පත්ති කියයනවා ගති විපත්ති කියනවා. ඔයානට තියනෙ සම්පත්ති හතර විතරයි. එදොර මේ හතරවාල මතක තියාගණ්ඩෝනේ, කර මේ වෙනස් කරන්්ඩ පුළුවන් අවස්ථා හතර, එලාන්ට කරමය කෘත්තය කරම කරන වැඩේ මේ හතර මතක තියාගණ්ඩෝනේ. එලාට විපාක දෙන ආකාරය අනුව මෙන්න මේ හතර මතක තියා ගණ්ඩෝනේ, එලාන්ට විපාක දෙන කාලය අනුව මෙන්න මේ හතර මතක තියා ගණ්ඩෝනේ. මේ ටික මයි අපි දැනගන්නට ඕනේ කරමය සම්බන්ධිතෝට ඔයානට දුවේ පුතේ දැ අපි කරමයක් කරනකොට ඒ කරමය කරඩ බලපාන සාධකකිීපයක් තියනවා විපාක දෙන කාලය අනුව පලවෙනි විපාක දෙන කාලය අනුව එක දික්ත ධම්මවේදනීය තුන උපපජද්‍යවේදනය. අපරා පරියවේදනීය ඉළඟට අහෝසි මේ විදිටනේ මේ දිත්තධම්ම වේදනීය කියලා කියන්නේ කරමය මේ ජීවිතය විපාක දෙන විදි යම්තිසි කරමයක් කළොත් ඒ කරමය කරපු මොහොතේ සිට එයා මැරෙන මොහොත දක්වා විපාක දෙනවා ඒ අඳුරුණනනා දික්ත ධම්ම වේදනීය කියලා උපපද්්‍ය වේදනය කියලා කියන්නේ කරමය කරලා දෙවනිආත්ම විපාක දෙනවා තැ මේ ජීවිතය කරමය කරනවන ලබනාාත්ම විපාක දෙනවා ඒකයි උප කියන්න දෙවනිාත්මත. ඊළඟාත්මට උප කියන්නේ ඊළඟාත්මිත ප්‍රපාක දෙන කරමේ. අපරාපරියවේදනය කියලා කියන තුන්වැනි ආත්මභාවය සිත තුන්වැනි ආත්මභාවේ සිත යම්කිසි කෙනෙක් නිවන්නවබෝධ කරලා පිරිනිවන් පාන කල්. ංචස් කන්දේ නැත්තට නැත්තුව ඇන්න පිරිිවන් පැහම. අන්නේ පිරිනිවන් පාන මොහොත දක්වා විපාක දෙනේ කහඳුන් වනව අපරාපරිය වේදනීය කියලා. අහෝසිකම්ම කියලා කියන්නේ අහෝසී වෙලා ඉවත් වෙලා යන කරමවලට. තර දික්ට දම්මවේදනය කියන්නේ කරමය කරපු මොහොතේ සිට මේ දක්වා මැරෙනකල් විපාක දෙනවා. කුසලා කුසල දෙකම. උපපච්චවේදනීය කියන්නේ මේ කරපුවාත්ම නම ඒ ළඟාත්ම පාක දෙනවා. ඊළඟාත්මයේ සිට තුන්මනිආත්මීඩං පිරිනිවන් පානකල් විපාක දෙන්නේ අපරාපරිය වේදනය. අහෝසි වෙනවා කරම. මං මේ ටිකවාලට ඉතාම හොඳට ඊළඟපාඩමේද විස්තර කරලා දෙන්නම් දැනට කාලයක් නෑ ඔයාල පුළුව නිනං මේ පාඩම කොටස්තික බලාගණ්ඩ එදොට මංකරලා දෙනෙකවාට හොදට වැටයිෙන. ඉතින්දුවේපුතේ මීට වඩාමන් කාලිගණ්ඩ බලාපොරොත්තු වන්නේ නෑ. දැම්පිම දෙවනි පාඩම කරගෙන යන්නේ. පළවෙනි පාඩම පාරමිතා කළ දැන් කරමේ පාඩම කරනවා, මේ සමගම මම එකවාසරේණය පුද්ජල විසමතා පාඩමයි කරනවා. එදෝ ඩේකත් අතර ප්‍රශ්නෝත්තර ක්‍රමිට තමයි යන්නේ. හොඳයි එහෙමනං අද දවසට අපි නවත්තමු. वाල හැම දෙනාටම වාසනාවන්ත පින් බර අනාගතයක් උදාවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා, සෑ tiruuanans.